Hi everyone, welcome to our Lakshara Sri Lanka YouTube channel. Ini Nugegoda Nagare tiyana prime location meheka tiyana supiri niyasak karagena tamai ada api oyala wenuwen ewilla inne. Ithin ada api katha karanne lassanama lassana luxury house eka tamai menna me oyala dakinne. Ithin man kiyuwana meka tiyenne Nugegoda hondama tanaka kiyala. Api kawuruth danna Japura campus eka tiyenne. Anne Japura campus eke taappe menna metenda peena. Ini gedara metana purchase 8ක් තියෙනවා. අපි ඉස්සෙල්ලාම ගේ ඇතුළ බලන්න කලින් එළිය ගැන කතා කරොත් ඕගලන්ට මෙන්න මේ වගේ ලොකු wide L card door roller gate එකක් තියෙනවා. ඒ වගේම මේක තමයි gedet එන access road එක. ඉතින් අර මිනිස්සු එක්ක ඉන්නේ. එතන එහා පැත්තේ තමයි ජපුර campus එකේ තාප්පේ තියෙන්නේ. මං කියවන හරි prime location එක තියෙන්නේ කියලා. හරි. ඉතින් එතනින් enter වුණාම ඕගලන්ට මෙතන එහා පැත්තේ wicket gate එකක් තියෙනවා. ඒ වගේම මං කලින් කිව්වා වගේ මේ වගේ ලොකු L card door roller gate එකක් තියෙනවා. හරි. ඉතින් මේ එක තමයි ඔයගලන්ට වාහන park කරන්න තියෙන්නේ. ඉතින් ඔයගලන්ට පේනවා හොඳ ලොකු ගොඩක් ලොකු area එකක් තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ අර තනකොළ තියෙන area එක use කරන්නේ නැත්නම් ඔයගලන්ට එතනට වෙනකම් වාහනයක් නවත්තන්න පුළුවන්. ඉතින් මං හිතන්නේ වාහන තුනක් වගේ නවත්තන්න කිසි ප්‍රශ්නයක් නැතුව නවත්තන්න පුළුවන් හොඳ ඉඩකඩක් තියෙනවා. අර තනකොළ ටිකක් නැතුව මේ දිගටම දැම්මොත් මෙතන වාහන තුනක් වගේ පුළුවන්. ඉතින් මේ පැත්තරත් එකක් නැවතුත් වාහන හතරක් වගේ නවත්තන්න ඕගලන්ට මෙතන ඉඩකඩ තියෙනවා. හරි. ඉතින් දැන් අපි ගේ ඇතුළට යන්නයි හදන්නේ. මෙන්න මේ විදිහට තමයි ඔයාලට මේ එන්ට්‍රන්ස් එක බලාගන්න පුළුවන්. සම්පූර්ණයෙන්ම කොස්දැවේ නිමා වෙච්ච ඒ වගේ මෙන්න මේ වගේ box frame එකක් තියෙන හරි elegant door එකක් තමයි ඔයාලට ගේ ඇතුළට යද්දිම තියෙන්නේ. ඒ වගේ මෙන්න මෙතනත් පුංචි tile finish එකක් තියෙන හින්දා වෙනම ලස්සනක් gedet add වෙලා තියෙනවා. මම හිතන්නේ ඒක උඩට යනකම්ම ඔයගලන්ට එන්නේ finish එක තියෙන. හරි. එහෙනම් අපි යන් ඇතුළට. Welcome. හරි. අපි ඉන්නේ gedara living area එකේ. ඉතින් ගේ ඇතුළට එන්ට වෙච්ච කමම ඔයගලන්ට මෙන්න මේ වගේ දිග ඇරියා එකක් ඔයගලන්ගේ ලිවින් ඇරියා එක විදිහට තියෙනවා. ඉතින් ගේ පුරාම ඔයගලන්ට බලා ගන්න පුළුවන් මේ විදිහේ වුඩන් වින්ඩෝස්. ඉතින් ඒකින්ද මෙන්න මේ ජනෙල් හින්දා හරි ලස්සන නිමාවක් ගෙදරට ඇඩ් වෙලා තියෙනවා. ඒ වගේම මෙතනට ආවහම ඔයගලන්ට තියෙනවා ඩබල් හයිට් ස්පේස් එකක්. ඔයගලන්ට ඉන්න ෆස්ට් ෆ්ලෝ එක බලා ගන්න වගේම මෙන්න මේ වගේ චැන්ලි එකක් බලා ගන්නත් ඔයාලට මෙතනට ආවම හැකියාව තියෙනවා. ඉතින් මේ නිවස තට්ටු තුනක නිවසක්. අපි දැන් ඉන්නේ පල්ලෙහා තට්ටුවේ. මේ නිවසේ කාමර හතරක් තියෙනවා. ඒ වගේම මෙන්නේ කාමර හතරටම ඇටෑච් බාත්รูම්ස් තියෙනවා. ඉතින් අපි ඉස්සලම කාමරේ පෙන්වන්න කලින් ඕගලන්ට මේ පැත්තේ මම එකයි යන්න පෑන්ට්‍රි ඒරියක පෙන්වන්න. ඉතින් මේක තමයි ඕගලන්ගේ මොඩර්න් පෑන්ට්‍රි ඒරියක. ඕගලන්ට මේ විදිහේ තේක නිමාවකින් යුත් පෑන්ට්‍රි කවර්ස් තමයි බලා ගන්න තියෙන්නේ. ඒ වගේම ඕබර්න කුක එකක් සහ මෙන්න මේ වගේ එක්සෝස්ට් එකකුත් ඔයාලට තියෙනවා. ඉතින් ග්‍රැනයිට් ටොප් එකත් එක්කම මෙන්න මේ පැත්තෙන් තමයි ඔයාලට ගෙදර බෑක් යාඩ් එකට එන්ට වෙන්න හැකියාව තියෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට අවුට්සයිඩ් කිචන් එක, ඒ කියන්නේ එළිය නම් ඔයගලන්ට යූම් පියුම් කරගන්න අවශ්‍ය නැහැ. මෙන්න මේ වගේ සිංක් එකක් සහ බැම්මක් තියෙනවා. ඉතින් මේ පැත්තේ කිසිම බ්ලයින්ඩ් වෝල් එකක් නැහැ. ඒ හින්දා ඔයාලට මෙහෙන් ඇවිදගෙන ගියාට පස්සේ මෙන්න මෙතන තියෙනවා outside room එක. ඉතින් මේකේ ඕගලන්ට maids room එකක් විදිහට use කරන්න මෙතන room එකක් සහ washroom එකක් දෙකම තියෙනවා. ඉතින් attached washroom එකකුත් තියෙන හින්දා ඒක ගොඩක් වටිනවා. ඒ වගේම ඕගලන්ට මෙන්න මෙතනින් වෙනම gate එකක් තියෙනවා. ඉතින් මේ gate එක ඇරලත් ඕගලන්ට එළියට යන්න හැකියාව තියෙනවා. අපි අර කලින් හිටියේ පාරට යන්න. අපි යන්න. ඉතින් වැඩිම වටින දේ තමයි මේ නිවසේ තියෙන ලොකේෂන් එක. මොකද මම කලින් කිව්වා වගේ ජයවර්ධනපුර කැම්පස් එක එහා පැත්තේ තියෙන්නේ. ඉතින් ඒක හින්දා ඕගොල්ලන්ගේ ළමයි ඉගෙන ගන්නවා නම් ඕගොල්ලන්ට මෙහෙට shift වෙන්න කැමති නම් එහෙම නැත්නම් ඕගොල්ලන්ට investment එකක් විදිහට, ඒ කියන්නේ නුගේගොඩ නගරයට හරියට විනාඩි 5ක දුරින්. ඉතින් ඒක හින්දා ඕගොල්ලන්ට prime location එක තියෙන වැඩිම suitable ideal property එක තමයි ඔයාලා මෙන්න මේ දකින්නේ. හරි. මං කියවන කාමර හතරක් තියෙනවා කියලා. ඉතින් first floor sorry ground floor එකේ අපි දකින first bedroom එක තමයි මෙන්න මේ තියෙන්නේ. මේ බෙඩ්රූම් එකේ මේ වගේ ලොකු වින්ඩෝ එකක් ඔයාලට බලා ගන්න පුළුවන්. මේ වින්ඩෝ එකෙන් හරි ලස්සන එලිගන්ට් ලුක් එකක් විදිහට ඇඩ් වෙලා තියෙනවා. අපි අර කලින් හිටපු garden area එක මම අර කලින් පෙන්නපු gate එක තමයි ඔයාලා දකින්නේ. ඒ වගේම AC එකක් කාමරයට fix කරලා තියෙනවා. ඉතින් මේ කාමරයට තියෙන attached washroom එක තමයි ඔයාලා මේ දකින්නේ.
ඉතින් මේකේ මේ වගේ කියුබිකල් එකක් වගේම මෙන්න මේ වගේ ලස්සන වැනිටි යුනිට් එකක් අලු පාටේ නිමා වෙච්ච වැනිටි යුනිට් එකක් තියෙනවා. ඒක මේ වගේ ලයිට් එකකුත් ඔයගලන්ට ප්‍රයිස් වෙලා තියෙනවා. ඉතින් ගේ පුරාම CCTV ප්ලේස් වෙලා තියෙනවා. එන්නේ CCTV මොනිටර් එක තමයි ඔයාලා මේ දකින්නේ. මගේ අහිංසක කාර් එකත් මෙතන තියෙනවා. හරි. මේ නිවසේ තේක සමාවෙන්න මේ නිවසේ ඔයගොල්ලෝ මේන් ඩෝ එක කොස් වලින් දැක්කේ. ඒ වගේම මෙන්න මේ තිබු ජනෙල් හැම දෙයක්ම තේක වලින් තමයි නිමා වෙලා තියෙන්නේ. ඉතින් අපි උඩට යන්න තමයි දැන් සූදානම් වෙන්නේ. මෙන්න මේ ස්ටෙයා කේස් එක සම්පූර්ණයෙන්ම කුඹු ක්ලියෙන් තමයි නිමා වෙලා තියෙන්නේ. අපි එහෙනම් යන්න උඩට. අපි දැන් ඉන්නේ ගෙදර ෆස්ට් ෆ්ලෝ එකේ. ඉතින් මෙතනට ආවම මේරිය එක තමයි ඔයගලන්ට ලිවින් ඇරිය එක විදිහට තියෙන්නේ. ඉතින් මේකෙත් මෙතනලු මේ වගේ වයිඩ් වින්ඩෝ එකක් ප්ලේස් කරලා තියෙනවා. ඒ වගේ මම අර ඔයගලන්ට කලින් පෙන්නුවේ අපි ආපු මේ එන්ට්‍රන්ස් එක ඩබල් හයිට් ස්පේස් එකක් තියෙනවා කියලා. අන්න එතන ඕරල් මෙතන ඉඳන් බලා ගන්න හැකියාව තියෙනවා. ඉතින් මේක වුඩන් සහ මෙන්න මේ වගේ ග්ලාස් නිමාවකින් තමයි තියෙන්නේ. බය වෙන්නපා මේක හයිය ග්ලාස් එකක් දාලා තියෙන්නේ. හරි. ඉතින් මේ ගෙදර කාමර හතරක් තියෙනවා. අපි පල්ලෙහක බෙඩ්රූම් එකක් දැක්කා. දැන් අපි යන්නේ ගෙදර මාස්ටර් බෙඩ්රූම් එක පෙන්වන්න. හැබැයි මේකේ විශේෂත්වය මේක හැම බෙඩ්රූම් එකකටම ඇටෑච් වොෂ්රූම් එකක් තියෙනවා. ඉතින් ඕගොල්ලන්ට මාස්ටර් බෙඩ්රූම් එක විදිහට කැමති බෙඩ්රූම් එකක් තෝරගන්න හැකියාව ඔයාලට තියෙනවා. මාස්ටර් බෙඩ්රූම් එකෙන් ඔයාලට පොංචි බල්කනි ඇරිය එකක් තියෙනවා. ඉතින් ඕගොල්ලන්ට අපි කලින් ආපු මේන් රෝඩ් එක වගේම මේ පැත්තේ නේබර්හුඩ් එකත් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේ නිවස හදපු කෙනාම තමයි එහා පැත්තේ ගෙවුරුත් හදලා තියෙන්නේ. හැබැයි ඒව මේ වෙනකොට විකිනලා තියෙන්නේ. ඔයාලට මෙලදී ගන්න මේ ගෙදර විතරයි chance එක තියෙන්නේ. මාස්ටර් බෙඩ්රූම් එකේ තියෙන ඇටෑච් වොෂ්රූම් එක තමයි අපි දැන් මේ දකින්නේ. ඉතින් අපි කලින් දැක්ක විදිහමයි ඩිසයින් එක තියෙන්නේ. මේ වගේ ග්ලාස් කිව්විකල් එකක් තියෙනවා. ඒ වගේම ටයිල් එක මේ වගේ ග්‍රේ ෆිනිෂ් එකක් තියෙන්නේ. ඉතින් අපි කලින් දැක්කේ අලු පාට වැනිටි යුනිට් එකක් නේ. හැබැයි මේකේ නම් පුංචි වුඩන් තීම් එකකට වගේ තමයි තියෙන්නේ. මේ කබඩ් ස්පේස් එක තියෙනවා. හරි. ඉතින් අපි එළියට ආවම ඔව් ඔයගලට මේරියක යූස් කරන්න පුළුවන්. ඔයගලගේ වෝඩ්‍රොප් එක ප්ලේස් කරගන්න. ඒ කියන්නේ ඔයගලගේ ඇඳුම් තියෙන තැන අන්න ඒ තැනට ඔයගලන්ට ලස්සනට මෙතන ඩිසයින් කරගන්න හැකියාව තියෙනවා. ඒ වගේම ඔයගලන්ට මේ බෙඩ්රූම් එකේ මේ විදිහට AC එකක් ෆික්ස් කරලා තියෙනවා. හරි. අපි කාමර දෙකක් දැක්කනේ. මෙන්න මේක තමයි 3rd බෙඩ්රූම් එක. ඉතින් 3rd බෙඩ්රූම් එකට ආවමත් ඔයගලන්ට මේ වගේ ලොකු ග්ලාස් වින්ඩෝ එකක් ප්ලේස් වෙලා තියෙනවා. අපි කලින් හිටපු පාරටම. ඉතින් මේක නම් ඔයගලන්ට AC එක ෆික්ස් කරලා නැහැ. හැබැයි ඒ වෙනුවෙන් ඔයාලට ප්‍රොවිෂන්ස් ලබා දීලා තියෙනවා මේ පැත්තෙන්. ඉතින් මම දැන් ඉන්නේ ඇටෑච් වොෂ්රූම් එකේ. එන්න. මේ වොෂ්රූම් එකේ තර වගේ ඩිසයින් තියෙන ටයිල් එකක් තමයි තියෙන්නේ. ඉතින් මේ වගේම ග්ලාස් කිව්විකල් එකක් එක්ක සහ අලු පාට වැනිටි යුනිට් එකක් තමයි තියෙන්නේ. ඒ වගේ මෙන්න මේ වගේ ලයිට් එකක් ඔයාලට ප්ලේස් කරලා තියෙනවා. අහිරන්නේ ඔයගොල්ලන්ගේ ඇඳ ප්ලේස් කරන්න මෙන්න මේ පැත්තට තමයි ඩිසයින් කරලා තියෙන්නේ. මොකද ඔයගොල්ලන්ට මෙතන ස්විචස් තියෙනවා. ඉතින් ඇඳ තියලා මෙන්න මේ වගේ ස්විච් තියෙන හින්දා ඔයගොල්ලන්ට ලස්සනට කාමර ඩිසයින් කරගන්න හැකියාව තියෙනවා. ඉතින් දැන් මේක තමයි අවසාන කාමර. ඒ කියන්නේ 4th බෙඩ්රූම් එක. ඉතින් මේ කාමරෙත් ගොඩක් ලොකුයි. ඉතින් අර අපි කලින් දැක්ක මාස්ටර් බෙඩ්රූම් එක වගේම මෙන්න මේ කාමරෙත් හොඳ ඉඩකඩක් ඔයාලට තියෙනවා. මම කිව්වා වගේ මේ හැම කාමරයකටම ඇටෑච් බාත්รูම් එකක් තියෙන හින්දා ඔයාලට ඕනම කාමරයක් ඔයාලගේ මාස්ටර් බෙඩ්රූම් එක විදිහට පාවිච්චි කරන්න හැකියාව තියෙනවා. ඉතින් ගොඩක් වයිඩ් වින්ඩෝ එකක් මෙන්න මේ කාමරෙත් ප්ලේස් වෙලා තියෙනවා. අපිට මේක ඔව්. ඇරලා මෙන්න මේ විදිහට අපිට බල්කනි ඒරියකට එන්නත් හැකියාව තියෙනවා. හරි. එහෙනම් අපි දැන් කාමර හතරම දැක්කනේ. ඉතින් මේ කාමරේට තියෙන ඇටෑච් වොෂ්රූම් එක තමයි මෙන්න මේ තියෙන්නේ. ඉතින් මේ වොෂ්රූම් එකත් අපි කලින් දැක්ක විදිහටම, ඒ කියන්නේ වොෂ්රූම්ස් දැන් ඔක්කොම එකම ඩිසයින් එකකට තමයි හදලා තියෙන්නේ. ඔයගලන්ට ෂවර් එක වගේම සිංක් එකක් සහිතව ග්ලාසින් ග්ලාස් මිරර් එකයි මෙන්න මේ වැනිටි යුනිට් එකයි බලා ගන්න පුළුවන්. මෙතන තමයි ඔයගලන්ට වොෂින් ඒරියා එකට තියෙන්නේ. ඒ කියන්නේ ඔයගලන්ට වොෂින් මැෂින් එක ප්ලේස් කරගන්න, ඔයගලන්ට රෙදි ටික හොදගන්න මෙන්න මේ ඒරියා එක. මෙන්න මේ ඉඩකඩ ඔයගලන්ට පාවිච්චි කරන්න පුළුවන්. ඉවරයි කියලා හිතුවට ඉවර නෑ. මං කියෝනේ තට්ටු තුනක ගයක් කියලා. ඉතින් මේක අපි දැන් මේ දෙවෙනි තට්ටුවත් බැලුවා. එහෙනම් අපිට යන්න තියෙන්නේ රූෆ් ටොප් එක බලන්න. අපි යන්න.
එහෙමනම් අපි හවස් වරුවක තමයි මේ වීඩියෝ එක කරන්න ආවේ. ඉතින් මට පිටින්ම කුරුල්ලෝ කෑ ගන්න සද්දයක් ඇහෙනා. ඉතින් මේ රියක තමයි ඔයගලන්ගේ රූෆ් ටොප් එක විදිහට යූස් කරන්න තියෙන්නේ. මං කිව්වා නේද ජපුර කැම්පස් එකේ ග්‍රවුන්ඩ් එක කැම්පස් එකේ පේන්න තියනවා කියලා. ඔයගලන්ට පේනවත් දන්නේ අන්න අතන ළමයි සෙල්ලම් කරනවා. ඉතින් එහෙනම් මේ වෙනකොට ගෙදර විස්තර සම්පූර්ණයෙන්ම පෙන්වලා ඉවරයි. ඉතින් විස්තර ටික සමරයිස් කරන්න අපි එහෙනම් යම් පල්ලෙහාට. එහෙමනම් මම මුලින්ම කිව්වා වගේ අද අපි ඇවිල්ලා ඉන්නේ නුගේගොඩ තියෙන ප්‍රයිම් ලොකේෂන් එක. මම හරියටම කිව්වොත් රත්නපිටිය ටවුන් එකට කිලෝමීටරයි. එහෙම නැත්නම් විජේරාම හන්දියට කිලෝමීටරයි. තවත් ඉදිකින් කියනවා නම් නුගේගොඩ හන්දියට විනාඩි 5ක දුර. ඉතින් ඔයගොල්ලෝ දැක්ක ජපුර කැම්පස් එක අතේ දුරෙන් තියෙනවා. ඔව්. ඉතින් මෙතන තියෙනවා පර්චස් 8ක්. ඒ වගේම වර්ගඩි 3000ක තමයි මෙන්න මේ සුන්දර නිවස ඉදි වෙලා තියෙන්නේ. ඉතින් ඔයාලා දැක්ක බෙඩ්රූම්ස් 4ක් තියෙනවා. ඒ වගේම මේ බෙඩ්රූම්ස් 4ටම ඇටෑච් බාත්รูම්ස් 4ක් තියෙනවා. ඒ වගේම එළියේ මේජ් රූම් එකක් සහ ඒකටත් ඇටෑච් වොෂ්රූම් එකක් තියෙනවා. ඉතින් වර්ගඩි 3000ක් පුරා ඉදිරිච්ච මෙන්න මේ නිවසේ CCTV, හොට් වෝටර් ඒ වගේ හැම දෙයක්ම තියෙනවා. ඒ කියන්නේ ඔයාලට ජීවත් වෙන්න අත්‍යවශ්‍ය හැම දෙයක් එක්කම තමයි මෙන්න මේ නිවස ලස්සනට ඩිසයින් වෙලා තියෙන්නේ. ඉතින් විශේෂතම දේ තමයි ප්‍රයිස් එක. ඔයාලා හැමතිස්සෙම බලන් ඉන්න ගෙදර ප්‍රයිස් එක කියනගන්නේ. ඔව්. මේ නිවසේ ප්‍රයිස් එක 1630ක් වෙනවා. ඉතින් ඔයාලට පුළුවන් අපි දිගටම දාපු මෙන්න මේ පල්ලෙහා තියෙන අපේ ලක්ෂණ ශ්‍රී ලංකා කන්ටැක්ට් නම්බර් එක ඉක්මනටම කෝල් එකක් දීලා මේ ගෙදර වාසනාවන්ත හිමිකාරයා වෙන්න. එහෙනම් අපිට කතා කරලා ප්‍රයිස් එක නෙගෝෂিয়েට් කරලා ඔයාලට පුළුවන් මෙන්න මේ ගෙදර බලන්න අපොයින්ට්මන්ට් එකක් දාගන්න. ඉතින් එහෙමනම් අදට මෙන්න මේ වීඩියෝ එක අවසන්යි. ඔයාලට තියෙනවා විතර ගන්න බලාපොරොත්තු වෙන මේ වගේ ලස්සන නිවසක්. කැමති නම් ලක්ෂිර ශ්‍රී ලංකා පිට කියලා වීඩියෝ එකක් කරගන්න. හිත හිත ඉන්නේ නැතු ඉක්මනටම කතා කරන්න වෙනවා මේ පල්ල හැතින අපේ ලක්ෂිර ශ්‍රී ලංකා කන්ටැක්ට් නම්බර් එකට. එහෙමනම් තවත් මෙන්න මේ වගේ සුන්දර නිවසක් ඔයාලා වෙන වීඩියෝ එකක් අරන් එනකම් ඔර හැමෝටම සුබ දවසක්.